අවසරයි මම චිත්‍රාංගි රොඩ්‍රිගෝ ඉතින් අදත් මම ගැස්ම සමග එකතු වෙලා ඔයාලට කරන්න හදන්නේ ග්‍රැනි ස්ක්වයර් එකක් මලක් එකතු කරලා ගොතන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි හදන්නේ අපි ඉස්සර කරා ග්‍රැනි ස්ක්වයර් එක ගොතා ගන්න විදිය يعني කොටුවක් ගොතා ගන්න විදිය මම කලින් කියලා තියෙනවා ඉතින් ඒකට ලස්සන අමතර දෙයක් තමයි මේ මලක් එකතු කරලා කොහොමද ඒක ගොතා ගන්න කියලා ඉතින් ඔයා ගැස්ම සමග රැඳිලා ඉන්න අපි කොහොමද කියලා බලමු ඒක ගොතන්නේ මම කිව්වා මලක් එක්කලා අපි අර කොටුවක් හැටියට ගොතන්නේ මේ ග්‍රැනි ස්ක්වයර් එක මං කිව්වා ඒක ගොතන ගොතන්න මේ මලක් එක්කලාද ගොතන්නේ කොහොමද කියලා කියලා දෙනවා කියලා. ඉතින් මම මෙන්න මේක තමයි මං කිව්වා ඒක ඒ විදිය ගොතා ගන්න හරිම ලේසි මේකත් හරි ලස්සනයි. ඉතින් අපි බලමු මේක ගොතා ගන්නේ කොහොමද කියලා. මම මුලම මගේ මේ වැඩසටහන් වලදී ඔයාලට පෙන්නුවා ග්‍රැනි ස්ක්වයර් එක ගොතා ගන්නේ කොහොමද කියලා. දැන් ඒකට මේ මලක් දාලා ගොතන විදිය තමයි මං අද කියලා දෙන්න හදන්නේ. ඉතින් දැන් අපි මම ඒකට මේ වගේ පාවිච්චි කරන පාට දෙකක වූල් ඒ වගේම අපිට අවශ්‍ය කරන්නේ මේක ගොතන්න මේ 3mm කියන හුක් එක 3 මිලිමීටර හුක් එක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම අපිට අර නූල් ඇතුලෙන් දාලා ෆිනිෂ් කරන්න අපි මම පොඩි හුක් එක පාවිච්චි කරනවා. ඒ වගේම කතුර අවශ්‍යයි. හරි. ඊට පස්සේ දැන් අපි බලමු කොහොමද මේක ගොතා ගන්න කියලා. අපි දම් පාට එකෙන් ඉස්සෙල්ලාම මැජික් රින් එක දානවා. දැන් ඔයා දන්නවා මැජික් රින් එක දාන්නේ කොහොමද කියලා නේ. හැමතිස්සෙම නූල උතාගෙන මෙහෙම ඇඟිලි දෙක වටේ දාලා මේ විදියට මෙහෙම තියාගන්න. හරි. තියාගෙන ඉවර වෙලා අපි ඉස්සෙල්ලාම මෙහෙම චේන් තුනක් ගොතනවා. මෙතනින් මෙහෙම අරගෙන දැන් 1 2 3. හරි. මෙහෙම තුනක් ගොතනවා. ගොතල ඉවරලා අපි මෙතනින් මෙහෙම අල්ලගෙන ආයිත් නූල වටේ කරවකගෙන ඔයා මෙහෙමම තියාගන්න පුළුවන් නම් ඔයාට ලේසි ගොඩාරියක් උදුරට අපි මේ රින් එක ඇතුළට ඩබල් ක්‍රොෂේ 11ක් දානවා. හරි. 11ක් දාන්නේ අපි මේ මේකත් අපි එක ඩබල් ක්‍රොෂේ එකක් හැටියට තමයි ගණන් අරගෙන ඩබල් ක්‍රොෂේ 11ක් දාන්නේ. හරි. මෙහෙම එකතු කරලා මේ විදියට මෙතනින් පාස් කරලා දන්වන ඩබල් ක්‍රොෂේ දාන විදිය මේ විදියට ඔහම ආයිත් පාස් කරා. මේ විදියට ආයිත් පාස් කරා. හරි. නූල පටලව ගන්න එපා. ඔහම ආයිත් දැම්මා. 1 2 3 ඔය විදියට දාන්න. දැන් ඔයාට මේක රින් එක ලොකුයි කියලා හිතෙනවා නම් අල්ලගන්න අපහසුයි කියලා හිතෙනවා නම් මම ඉස්සර කියනවා වගේ මේක ආයිසර මෙහෙම පොඩ්ඩක් පොඩි කරගන්න. මැජික් රින් එක කියන්නේ මේක ලූප් එක අතරින් ගිහලා මේක අපි එකතු කරනකොට ලස්සනට මේක එකතු කරන්න පුළුවන් විදිහට මේ නූල අදින්න පුළුවන් වෙන්න ඕන. හරි. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ පටලව ගන්න එපා කියලා. දැන් 3 4 දැන් ඔයා මේ වටේටම මේකට දාන්න ඕන මේ රින් එක වටේටම 11ක් දාන්න ඕන. ඔන්න මම දැන් දාලා තියෙනවා මෙතන ඩබල් ක්‍රොෂේ 11ක්. හරි. මේ විදියට රින් එකත් ඔහොම තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේක මෙහෙම රින් එකෙන් ඔහොම තද කරලා ළඟට අරගෙන මෙතන පළවෙනි ඩබල් ක්‍රොෂේ එකෙන් මේක අපි මෙහෙම ස්ලිප් ස්ටිච් එකකින් එකතු කරනවා. මේ දැන් අපි තියෙන මෙතන තියෙන චේන් 3 එකනේ. හරි. මෙතන තියෙනවා පළවෙනි අපි ඩබල් ක්‍රොෂේ එක දාපු එක. හරි. දැක්කද? මෙතන මුලම චේන් එක. හරි. ඔහොම මෙහෙම ස්ලිප් ස්ටිච් එකකින් ඔහොම එකතු කරනවා. ඒකත් අපි හොඩ තද ඔහොම තද කරන්නේ නැහැ. හරි. ওই විදිහට තියාගෙන ඊට පස්සේ එක චේන් එකක් දාලා දැන් මම ඊළඟ කලයක එකතු කරන්න යන ඉන්න මේක අපි මෙහෙම ඒ චේන් එක තද කරලා මේක නූල කපනවා. කපලා මේක අයින් කරනවා. කරලි ඉවරලා අපි මෙතන තියෙන මේ මැජික් රින් එකත් මෙහෙම තද කරලා අරගන්න ඕනේ. හරි. අරගෙන ඉවරලා අපි ඔහොම තියා ගන්න. දැන් ඊට පස්සේ අපි මම හදන්නේ දැන් මේකේ දැන් ඔයාලට මම පෙන්වුවා විදියට මේ වගේ මේ මල ගොතා ගන්න කොහොමද කියලා පෙන්වන්නයි දැන් හදන්නේ. ඊළඟ කලයකින් තමයි ඒක දැන් මම කරන්නේ. හරි. දැන් අපි ඒකට මම එකතු කරන්නේ මේ කහ පාට එක. මේ විදිහට තියලා ඔයාලට ඕන තැනක නූලකින් මේක පටන් ගන්න පුළුවනි. චේන් එකකින් පටන් ගන්න පුළුවනි. හරි. අපි දැන් මම මෙතනින්ම පටන් ගන්නම්කෝ. මෙතන මේ දැන් අපි දාපු තැනින්ම හන්දා. හරි. මෙතනට කොහොම දාලා ඔය විදිහටම අල්ලගෙන චේන් 4ක් ගොතනවා. 1 2 3 4. හරි. ඕන කලයකක් ඔයා පාවිච්චි කරන්න. හරි. 4ක් ගොතලා ඉවර වෙලා අපි මේකට දානවා දැන් ට්‍රිපල් ක්‍රොෂේ 4ක්. දන්නෝනේ ට්‍රිපල් ක්‍රොෂේ කියන්නේ අපි කොහොම මොකද්ද කියලා මෙහෙම එද්දුවා එක සැරයක් ආයි දෙසරයක් එද්දුවා. හරි. එතනටම මේ චේන් එකටම දානවා ට්‍රිපල් ක්‍රොෂේ 7ක්. දැන් අපි මෙතන මේ අරන් තියෙන මේ කහපාට නූලත් ඔයා මේ දම් පාට නූලත් එකතු කර අල්ලගන්න පුළුවන් නම් අපි මේ පැත්තෙන් මේ විදියට අල්ලගෙනම අපි මෙහෙම උඩට ගන්නවා. හරි. අරගෙන දැන් ඔන්නේ 1 එක සැරයක් පාස් කරා 2 3. දැක්කද? ට්‍රිපල් ක්‍රොෂේ
කියන්නේ එකයි හරි මේ ආයිසරයක් ඔන්න ට්‍රිපල් ක්‍රෝෂේ හතරක් දාන්න ඕනේ ඒ චේන් එකටම හරි එකයි ඔහොම එතුවක් සැරයක් දෙකයි ඊට පස්සේ මෙතනටම ආයිත් ඔහොම දාලා මෙතනින් එක සැරයක් ඔහොම පාස් කරනවා ඊට පස්සේ දෙකවෙනි සැරේට ඔහොම පාස් කරනවා ඊට පස්සේ ඔහොම තුන්වෙනි සැරේට පාස් කරනවා ආයිසරයක් ඔන්න දැන් දෙකක් දැම්මත් ට්‍රිපල් ක්‍රෝෂේ හරි ඊට පස්සේ ඔන්න දැන් ආයිසරයක් දැන් හතරක් මේකට දාන්න ඕන අපි ආයිසරයක් කොහොම ගත්තා එකයි දෙකයි තුනයි හරි දැන් දාලා තින් තුනයි නේ එකයි දෙකයි තුනයි දැන් මේ හතරවෙනි එක එකයි දෙකයි මෙන්න තුනයි ඉතින් දැන් අපි මෙතනට හතරක් දැම්මේ අපි මෙතන චේන් හතරක් එක ට්‍රිපල් ක්‍රෝෂේ එකක් හැටියට ගණන් අරගෙන දැන් මම මේකේ මේ මල මේක එකතු කරන්න හදන්නේ අපි මේකට කියන්නේ පොප්කෝන් කියලා හරි ඒ කියන්නේ ලස්සනට මෙහෙම ලස්සන මලක් මෙතනට එන්නේ දැන් අපි මෙතන දාපු මේ පළවෙනි එකෙන් හරි මෙතනින් මෙතන දැන් මේක මේ හුක් එක මෙහෙම චේන් එක මෙහෙම අරගත්තා මෙහෙම ගැලෙව්වා හුක් එක ගලවලා මෙතනින් ඕක මේ චේන් එකට දාලා ඊට පස්සේ මේ චේන් එක මෙහෙම ආයිසර තද කරගෙන මෙහෙම අරගෙන මේක ඇතුලෙන් මෙහෙම මෙහෙම පාස් කරලා ගන්න ඕන පළවෙනි චේන් එකෙන් හරි ඉවල ඉවර වෙලා අපි මේක ආයිත් එක චේන් එකක් දාලා මේක තද කරන්න ඕනේ නොහොම හරි ඔහොම ওই විදිහට තද කරගෙන ඉවරලා එතනට අපි ඊළඟ ඒකෙදි චේන් එකයි මෙහෙම දෙකයි හරි මෙහෙම නූල වැඩ කරන්න තියෙන්න ඕනේ ඊට පස්සේ ඊළඟ චේන් එකෙන් අපි හරි දැන් අපි දැන් මේක දැම්මනේ හරි ඊළඟ චේන් එකට අපි දාන්න ඕනේ දැන් මෙතන අපි මේ චේන් එකත් එක්කලා ගණන් අරගෙන ට්‍රිපල් ක්‍රෝෂේ හතරයි දැම්මේ දැන් අපි චේන් දෙකක් මෙතනට ගොතලා මෙතනට එන්න ඕන ඊළඟ චේන් එකෙන් හරි දාන්න ඕන ට්‍රිපල් ක්‍රෝෂේ පහක් එකයි දෙක ඔහොම දෙසරක් ඇතුවා මේ චේන් එක පේනවා නේද මෙතන තියෙන ඊළඟ චේන් එක ඒ චේන් එකට අපි ඔහොම ගත්තා අරගෙන ඉවර වෙලා මෙහෙම ওই විදියට ඔහොම පාස් කරා හරි ඊට පස්සේ ඔන්න ආයි දෙවනි සැරේට මේක පාස් කරා ඊට පස්සේ තුන්වෙනි සැරේට පාස් කරා හරි ට්‍රිපල් කුෂේ එකයි දැන් හරි ආයි සැරයක් එකයි දෙකයි දෙසරක් ඇතුවා ඒ චේන් එකටමයි හරි මෙතන චේන් එකටමයි ආයි ට්‍රිපල් කුෂේ ඔහොම එකයි දෙසරයක් පාස් කරා තුන්වෙනි සැරයක් පාස් කරා මේ වගේ අපි ආයි දෙකයි දෙකයි එකයි දෙකයි තුනයි හරි ඊට පස්සේ ආයිසර එකයි දෙකයි එකයි දෙකයි තුනයි හරි විදිහට තුන් දැන් එතන මෙතන මම දාලා තින්නේ දැන් හතරයි හරි දැන් තව එකක් ඕනේ පහක් දාන්න ඕනේ ඒකට අපි හරි ඊළඟ හැම එකකටම අපි පහක් තමයි දාන්නේ ට්‍රිපල් ක්‍රෝෂේ. ආයිත් ඔහොම ගත්තා. එකයි දෙකයි තුනයි. හරි. එහෙම දාලා දැන් මේක ඔහොම මේක ගලවනවා. හුක් එක ගලවනවා. ගලවලා මෙතන තියෙන මේ පළවෙනි ට්‍රිපල් ක්‍රෝෂේ එකේ තියෙන චේන් එක පේනවනේ මෙතන. මේ දැක්කද? මේ උඩින් තියෙන පේනවා චේන් එක. ඒ චේන් එකෙන් මෙහෙම දාලා ඉවරලා ආයිත් මේක මෙතනින් මෙහෙම මේ හුක් එකකටම දාලා මෙහෙම අල්ලලා මේක මෙතනින් ඔහොම මේ චේන් අතරින් ඔහම පාස් කරලා ගන්න ඕන. හරි. අරගෙන ඉවරලා ආයිසර මෙතනට අපි දාන්න ඕන චේන් දෙකක්. එකයි දෙකයි. හරි. දෙකක් දෙකක්. මේකේ එන්නේ මෙහෙම අර පොප්කෝන් එකක් වගේ මෙහෙම පෆ් වෙලා වගේ තමයි මේ මල් පෙත්ත එන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ චේන් එකට තායිත් අපි ඒ විදියටම දාන්න ඕන. ওই විදියට ට්‍රිපල් ක්‍රෝෂේ ආයිත් පහක්. හරි. මේ ඊළඟ චේන් එක. දැන් මේ අපි දැම්මනි ඉස්සර ඩබල් ක්‍රෝෂේ ඒ චේන් එකට මෙතන ඒ චේන් එකට තායිත් අපි ওই විදියට ට්‍රිපල් කුෂේ පහක් ওই විදියට දානවා. දැන් දැක්ක නේද? දිගටම දැන් අපි මේ චේන් හැම එකකටම හරි දාන්න ඕනේ ඒ වගේ ට්‍රිපල් කුෂේ පහක් දාලා අපි අර පොප්කෝන් එක වගේ හදලා මෙතනට වෙනකම් ඉන්න ඕනේ. එතකොට අපිට මේ වගේ පෙටල්ස් 12ක් එන්න ඕනේ. මේ අයින් හරීම ලේසි එක කරන්න. මෙන්න මේ විදියයි එන්නේ. දැන් මේ මම මේ මෙතන දැන් ඔන්න දැන් අපිට මේ පෙටල්ස් 12ක් තියෙනවා. දැන් මේ අන්තිම එක කරලා තියෙන්නේ. දැන් ආයි මේ විදියට මේක ගලවනවා. හරි ගලවලා මේ චේන් එක මෙහෙම නූල උඩට තියාගෙන මේ පළවෙනි චේන් එක අර මං කිව්වා වගේ මුල පටන් ගත්තා වගේම මේ විදියට අන්තිම වෙනකම් කරන්නේ මේ විදියට. හරි. ඔහොම දාලා ඔහොම අල්ලලා හරි මේක මෙතනින් මෙහෙම අරගෙන අරගෙන ඉවර වෙලා ආයිත් සැරයක් දැන් එතනින් ඇදලා ගත්තා ඊපස්සේ මෙහෙම ආයි චේන් දෙකක් ගොතන්න. හරි එකයි දෙකයි. يعني චේන් දෙකක් ගොතලා ඉවර වෙලා
අපි මෙතන දැන් අර අපි පටන් ගත්ත චේන් තියෙනවනේ මෙතන දැන් අපි මුලින්ම පටන් ගත්ත චේන් හතරකින් හරි ඒ චේන් හතරේ මේ පළවෙනි චේන් එකට අපි දාලා මේක මේක මෙතනින් මේ පළවෙනි චේන් එකට දාලා ස්ලිප් ස්ටිච් එකකින් මේක එකතු කරනවා ඒ විදිහට අරගෙන ඔන්න ඔහොම එකතු කරනවා දැක්කද ඔන්න ඔය විදිහට එකක් තමයි අපිට එන්නේ හරි ඊට පස්සේ දැන් අපි මේක චේන් එකක් දාලා මේකේ නූල්ල යාන්න එක අපි කපනවා හරි දැන් ඊට පස්සේ මම මේකට මේ දම් පාට එක තමයි එකතු කරන්න හදන්නේ. දෙවනි කලයක අපි එකතු කරන හැටි විදි බලමු. දැන් අපි මේක එකතු කරන්න ඕනේ හැම තිස්සෙම මේ ස්පේස් එකකට. දැක්කද මේ අපි මේ අර පොප්කෝන් එක වගේ හදපු මේ පෙටල්ස් දෙකක් අතර අපි චේන් දෙකක ස්පේස් එක තියෙන්නේ. ඒ ස්පේස් එකක තමයි අපි මේක එකතු කරන්න හදන්නේ. හරි? ඉස්සෙල්ලාම අපි මේක මෙතන රෝම තියලා චේන් තුනක් දානවා. හරි? 1යි 2යි 3යි. හරි? ඔය විදිහට දානවා. දාලි වෙලා හොම නූල ඔතනින් හොම තියාගෙන ඒ ස්පේස් එකට අපි ඩබල් ක්‍රොෂේ දෙකක් දානවා. හරි? 1යි 2යි. හරි? දෙකක් දැම්මා. ඊට පස්සේ අපි ඊළ අපි මෙතන මේ දාපු චේන් තුනත් අපි එක ඩබල් ක්‍රොෂේ එකක් හැදෙන්න තමයි ගණන් ගන්නේ. හරි? ඊට පස්සේ අපි ආයෙත් සැරයක් ඊළඟ ස්පේස් එකට මෙතන මේ පෙටල්ස් දෙකක් අතර තියෙන මේ ස්පේස් එකට අපි එක චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි. හරි මේ විදිහට 1යි 2යි 3යි හරි 3යි ඊට පස්සේ ඊළඟට ආයි සැරයක් චේන් 1යි දැන් හොඳින්ම මතක තියාගන්න ආයි ඊළඟ ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි හරි 1යි 2යි 3යි හරි ඒ වගේ අපි මෙතනට වෙනකන් ඒ වගේ තුන් සැරයක් අපි මේකේ කරන්න ඕනේ. හරි? ආයි චේන් 1යි මෙතනට ඩබල් ක්‍රොෂේ 3යි. හරි 1යි 2යි 3යි. හරි? 3යි. ඊළඟ ස්පේස් එක අපි ඒ චේන් 1යි මෙතන මේ ස්පේස් එක ඩබල් ක්‍රොෂේ 3යි. දෙකයි තුනයි දැන් ඊළඟට අපි මෙතන දැන් මේක කොටුවක් විදියට හදන්න ඕන නිසා අපි දැන් ඊළඟට කරන එක කරන්නේ අපි ඒ ස්පේස් එකටම චේන් මැදට චේන් 1යි 2යි දාලා ඩබල් ක්‍රොෂේ 3ක් දාන්න ඕන ආයිත් ඒකටම හරි මෙහෙම ඩබල් ක්‍රොෂේ 3 එම ස්පේස් එකටම කයි 3යි හරි තුනක් කොයි විදිහට දානවා හරි දැන් අපි මේ දැන් මේකේ කොටුව හදාගෙනයි දැන් යන්නේ හරි ඊට පස්සේ ආයි සැරයක් දැන් දිගටම ඊළඟට යන්නේ ඒ විදියයි හරි මේ මේ පැත්තේ කර විදියටම තමයි එන්නේ මෙතනට චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි ඊට පස්සේ ආයි සැරයක් මෙතනට චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි ඒ ස්පේස් එකටම චේන් 2යි ඩබල් ක්‍රොෂේ 3යි ආයි ඩබල් ක්‍රොෂේ 3යි ඒ ස්පේස් එකටම ඊට පස්සේ අපි මෙතනට චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි මේ මම මේ විදියට කරගත්තු එකක් තමයි තියෙන්නේ මේ අන්තිම එකට එනකොට අපි මේක එකතු කරන්න ඕනේ අර අන්තිම මෙතන තියෙන තැනේදී එම ස්පේස් එකටම මේ අයිනට් අයින ස්පේස් එකට අපි එකක් මෙතන මෙතනදී අපි එකක් හදලානේ තියෙන්නේ එතකොට මේකටම අපි ආයිසරයක් ඩබල් ක්‍රොෂේ 3ක් දාලා මේ අන්තිම තියෙන චේන් එකට අපි ළඟට එනකොට දාන්න ඕන චේන් 2යි ඩබල් ක්‍රොෂේ 2යි. හරි? මේ මුල්ල හදනකොට හදන්නේ මේ විදියටයි. දැක්කද? මේ විදියට තමයි හදන්නේ. හරි? ඊට පස්සේ අපි දෙවනි රවුම පටන් ගන්න ආයිසරයක් මේ මම මේ දෙවනි රවුම පටන් අරගෙන තින්නෙත් චේන් 4යි ඩබල් ක්‍රොෂේ 3යි. හරි? ඊට පස්සේ චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි. චේන් 2යි ඩබල් ක්‍රොෂේ 3යි. ඊට පස්සේ චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි මේ අයිනේ හදනකොට ඒ ස්පේස් එකටම චේන් 2යි ඩබල් ක්‍රොෂේ 3යි. දැක්කද හරි පැහැදිලිනේ. ඊට පස්සේ ආයි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි.
ඊට පස්සේ මේ අයින්ට අර ඒ විදියමයි හරි දෙකක් චේන් දෙකක් එන්නේ අර සේම් ස්පේස් දාන තැන එකම ස්පේස් එකට දාන තැනදී තමයි චේන් දෙකක් එන්නේ ඉතින් අපිට ඔයාලට පුළුවනි මේක ඕන තරම් කොටුව ලොකු කරගන්න දැන් මම මෙතන මේතන මම පෙන්නනම් දැන් කොහොමද මෙතනට එන්නේ කියලා දැන් චේන් එකක් කොහොම දානවා දාලා මේ ස්පේස් එකනේ තියෙන අන්තිමට අවිලා තියෙන ස්පේස් එකනේ එතකොට අපි මෙතනට ඩබල් ක්‍රොෂේ ඔන්න තුනක් දානවා ඉස්සෙල්ලා හරි 1යි 2යි තුන හරි ඔය විදිහට තුනක් දානවා දැන් ඊට පස්සේ අපි දැන් මෙතන මුල්ලක්නේ හදන්නේ කොටුව හතරස් කොටුව හදන ඉඳලා ඉස්සර චේන් දෙකයි මෙතනට දැන් අපි ඩබල් ක්‍රොෂේ දෙකයි දාන්නේ අන්තිම තැනදී මොකද මෙතන එක චේන් හතරක් දාලා තියෙන හින්දා අපි ඒකත් එක ඩබල් ක්‍රොෂේ එකක් හැටියට අන්තිමට ගණන් ගන්න ඕන හරි 1යි 2යි දැන් මේක අපි 3 හැටියට අපි ගණන් ගන්නවා ඊට පස්සේ ඒක අපි කරන්නේ මෙතන මේ 1 2 3 මේ චේන් තුනේ පළවෙනි උඩම චේන් එකෙන් අපි මේක ස්ලිප් ස්ටිච් එකක් දාලා එකතු කරනවා ওই විදිහට දැක්කද දැන් ඔය මෙතන මේ අයින හැදෙන්නේ මේ විදිහට තමයි දැක්කද අපි දැන් මෙතන මෙතනට අපි 3ක් දැම්මේ නෑ මෙතනට 2යි අර චේන් 4 තියෙන එක තමයි අපි 3ක් හැටියට ගණන් ගත්තේ දැන් ඔයාට අවශ්‍ය නම් දැන් අපිට පුළුවන් මේක තව ගොඩ ලොකුවට හදන්න එකම විදිය එම ක්‍රමයේම තමයි යන්නේ කිසිම වෙනසක් නැහැ ආයිත් පටන් ගන්නකොට ආයිත් අපි පටන් ගන්නේ මෙතනින් චේන් 4කින් හරි චේන් 4කින් පටන් අරගෙන තමයි අපි මෙතනට දාන්නේ ඩබල් ක්‍රොෂේ 3 චේන් 4 ඊට පස්සේ මේ අයින හදනකොට තමයි අපි මේ චේන් 4 මෙතන මේ අයින්නට දානකොට තමයි අපි මෙතනට ඩබල් ක්‍රොෂේ 2ක් දාලා මේ චේන් එකට එකතු කරන්නේ දැන් මම මේ රවුම මම මෙතනින් ඉවර කරනවා එතකොට ඉවර කරන්නේ අන්තිමට ඔයා මේ විදිහට එක චේන් එකක් දාලා හොඳට තද කරලා යාන් එක කපන්න. මෙහෙම යාන් එක කපන්න. කපලි වල හැම තිස්සෙම මම අර කියලා දීපු විදිහට මේවා ඇතුළට ඔක්කොම දාලා මේ අර පොඩි හුක් එකෙන් මේවා පේන්නේ නැති වෙන්න දාලා දන්නවනේ මේ විදිහට ෆිනිෂ් කරන විදිය මම කියලා දීලා තියෙනවනේ. ඒක නිසා මේ ඔක්කොම නූල් ඒ විදිහට දාලා මේක ගාන්න ලස්සනට ෆිනිෂ් කරන්න ඕනේ. හරි. දැන් මේක තමයි මම පොඩියට හදපු මේ ග්‍රැනි ස්ක්වයර් එක මේ මල දාලා හදපු එක. දැන් ඔයාට මම කියවනේ මේක තව මෙහෙම 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 ලොකුවට ඔයාට ගොතා ගන්න පුළුවන් කියලා. මේ විදි ඒ වගේ ලොකුවට මම ගොතපු එකක් තමයි මේක. මේකෙන් ගොඩාක් ඔයාට ප්‍රයෝජන කරගන්න පුළුවනේ. මේ මේවා එකට එකතු කරලා ඔයාට අර ටේබල් රණ එකක් මේසර දාන ඒ වගේ එකක් ලස්සනට හදන්න පුළුවනි. ඔයාට ඕන කලර් එකක් මාරු කරන්න පුළුවන්. මෙතනට තව කලර් එකක් දාලා මේ වෙනස් වෙනස් කලර්ස් දාලා මම හදාගන්න පුළුවනි. අපි ග්‍රැනි ස්ක්වයර් එක ගොතන විදිය ඉගෙන ගත්තා. මම කිව්වා වගේ ඔයාට පුළුවනි ඒක උවමනා තරමට වාට අවශ්‍ය තරමට ඒක ලොකුවට කොටුවක් හැටියට ගොතා ගන්න. ඒ වගේම තමයි ඒ අපි ඒ කොටු ගොතලා ඒ ග්‍රැනි ස්ක්වයර් එක ගොතලා අපිට ඒකෙන් ගොඩාක් ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. මොකද ඒක භාවිතා කරලා ඒක එකතු කරලා අපිට ඔයාගේ ටේබල් එකට ටේබල් රණ එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. තව මං ඉදිරියේදි කියලා දෙන්නම් තවත් මොනාද ඒකෙන් කරන්න පුළුවන් කියලා. ඉතින් අපි තවත් දවසක එකතු වෙමු ගැස්ම සමග.